මුදල් ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු මෙතෙක් ආරම්භ කර නැති බවට මැතිවරණ කොමිසම දැනුවත් කිරීමට රජයේ මුද්‍රණාලය තීරණය කර තිබෙනවා. රජයේ මුද්‍රණාල අධිපතිනි ගංගා නිලියනගේ සියත අපකල විමසීමකදී සඳහන් කළේ අද දිනේදී ලිඛිතව මේ බව දැනුම් දීමට සූදානම් බවයි. පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මුදල් ප්‍රතිපාදන හා ආරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලා රජයේ මුද්‍රණාලයේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට හා පොලිස් ප්‍රතිවරයාට පසුගියදා ලිපි යොමු කර තිබුණා. ඉන් පොලිස් ප්‍රතිවරයාට යොමු කළ ලිපියට පිළිතුරු ලිපියක් ලැබී තිබෙනවා. මැතිවරණය ආරම්භ කිරීමට දින 3කට පෙර පොලිස් ප්‍රතිවරයා දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත් ආරක්ෂාව ලබා දීමට සූදානම් බවත් එහි දැක්වෙන බවයි රජයේ මුද්‍රණාල අධිපතිනිය වැඩිදුරටත් සඳහන් කළේ. කෙසේ වෙතත් මුදල් ලේකම්වරයාට යොමු කළ ලිපියට මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නැහැ. මැතිවරණ කොමිසමේ සාකච්ඡාවක් අද පෙරවරු 10:30ට ආරම්භ වුණා. ඒ කොමිසමේ සභාපති නීතිඥ නිවල් පුංචියේවා ඇතුළු සමාජිකයන්ගේ සහභාගීත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මෙතෙක් නිදහස් නොකිරීම හමුවේ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී අවධානය යොමු වී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර මේ වන විට තිබෙන තත්ත්වය අනුව අප්‍රේල් 25 වනදා පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීමට ඉඩකඩක් නැති බවයි පැපරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ. මේ වෙනකොට තියෙන තත්ත්වය අනුව ඉතාම සරලයි, ඉතාම පැහැදිලි. අප්‍රේල් මාසයේ 25 වෙනිදාට පළාත් පාලන ඡන්ද විමසීමේ පැවැත්වීමේ ඉඩකඩක් පෙනෙන්නට නැහැ. ඇත්තටම මේ තත්ත්වය ඉතාම කනගාටුදායකයි. අපි පැපරල් සංවිධානයේ හැටියට මුල සිටම මේ මැතිවරණයේ පැවැත්වීම පිළිබඳව දැඩිව පෙනී සිටියා. අපි කිසිසේත්ම විශ්වාස කළේ නැහැ මේ ආකාරයට ආණ්ඩුව ව්‍යවස්ථාපිතව මේ රටේ පුරවැසියාට අයිතිව තියෙන සර්වජන ඡන්ද බලය පැහැර ගන්නට ආණ්ඩුව ක්‍රියා කරයි කියලා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.